තහතුරට උතරන්ට දෙක අම්බලමු තහතුමිනි ගන්න වසන්නක දොරකින් සම්බන්ධ වූ එකම උෂ්ණත්වයේ ඇති ඒ හා බී යාබද කාමර දෙකක ආරම්භක සාපේක්ෂතාව ආවේ පිළිවෙලින් 60ක් හා 90ක් වේ ඒ කාමරයේ පරිමාව මේ කාමරයේ පරිමාවෙන් දෙගුණයකි එම උෂ්ණත්වයේදී දොර බොහෝ වේලාවක් විවෘතව තබා තද්දේ එම කාමරවල අවසාන සාපේක්ෂතාව කොපමණද එන කාමර දෙකක් තියෙනවා කොහොමද කියන්නේ AB කියලා තමයි කාමර දෙක ගැන විස්තර තියෙන්නේ A කාමරේ සාපේක්ෂතාව 60යි B කාමරේ 90යි ඊට පස්සේ කියනවා A කාමරේ පරිමාව B කාමරේ පරිමාවෙන් දෙගුණයක් මෙයා 2යි V නක් මෙයා V එතකොට මේ කාමර දෙක වහලා තින්න මුලින්ම පස්සේ දෙන්න විරුද්ධ කරාම සම්පූර්ණ සාපේක්ෂතාව වහන්නේ හැබැයි පද්ධතිය නියත උෂ්ණත්වයේදී කොහොමද සාපේක්ෂතාවට ප්‍රකාශනයක් ගන්නෙ අපි මෙන්න මෙහෙම ප්‍රකාශනයක් ගමු මොකද ගන්නෙ ඒකේ පරිමාවක් සන්තුෂ්ට කිරීමට අවශ්‍ය ජලවාෂ්ප ස්කන්ධය. ඒකේ පරිමාවක් සන්තුෂ්ට කිරීමට අවශ්‍ය ජලවාෂ්ප ස්කන්ධය. එහෙනම් දැන් අපිට කියත හැකි සන්තුෂ්ට ජලවාෂ්ප ඝනත්වය කියලා. ඒ කියන්නේ T උෂ්ණත්වයට අදාළ සන්තුෂ්ට ජලවාෂ්ප ඝනත්වය මම රෝ S කියලා ගන්නවා. T උෂ්ණත්වයේදී සන්තුෂ්ට ජලවාෂ්ප ඝනත්වය संतृप्त जलवाष्पुपाते යම් උෂ්ණත්වයක තියෙන ජලවාෂ්ප ස්කන්ධයේ එම උෂ්ණත්වයේ සන්තුෂ්ට ස්කන්ධයේ එම පරිමාව මෙහෙමයි ආයි මම කියන්න යම් සාපේක්ෂතාව කියන්නේ යම් පරිමාවක තියෙන ජලවාෂ්ප ස්කන්ධයේ එම පරිමාව එම උෂ්ණත්වයේදී සන්තුෂ්ට කිරීමට අවශ්‍ය ජලවාෂ්ප ස්කන්ධයට ගන්න අනුපාතය ඒක තින් ප්‍රශ්නයක් විදිහට ලියනවා එහෙනම් අපිට මේ අවශ්‍ය සූත්‍රය අපිට ඕනම් පොඩ්ඩක් ප්‍රකාශන කීදී ලියලා දැයි කොහොමද ආද කියන්නේ ජලවාෂ්ප ස්කන්ධය अवश्य जलवाष्पिस्कंदे පරිමාව 2යි වීනේ එහෙනම් 2යි වී වාරයක් රෝයිස් වෙනවා ඒකේ පරිමාව සම්තුත කරන අවශ්‍ය කරනවා ඒක රෝයිස් කියන්නේ එහෙම නැත්නම් T උෂ්ණත්වයේදී සම්තුත ජලවාෂ්ප ඝනත්වය එහෙනම් මේ මුළු කාමරේම සම්තුත කරන අවශ්‍ය ස්කන්ධය 2යි වී වාරයක් රෝයිස් එතකොට දකුණු පැත්තේ B කාමරේ යාගේ පරිමාව වීනේ එහෙනම් වී වාරයක් රෝයිස් මෙයාගේ තීර ජලවාෂ්ප ස්කන්ධය මෙයාගේ ඒකේ ඒකේ තීර ජලවාෂ්ප ස්කන්ධය මම M1 කියලා ගන්නවා B තීර ස්කන්ධය M2 කියලා ගන්නවා එහෙනම් අපේ සූත්‍ර දෙකක් ලිය තැනි මොකද්ද ආරේ වම් පැත්තේ A ගැන කතා කරනකොට ආරේ සමානයි යාගේ ස්කන්ධ M1 බෙදීම සන්තුති ස්කන්ධය වෙන්නේ 2යි V වාරයක් රෝ S වැඩි කිරීම 100 සමානයි 160 ඒකෙන් M1 ට මත ප්‍රකාශනයක් ගත වෙනවා කොහොම සුළු කරාම ඉන්නේ 60 100 බෙදම 0.6යි ඒතර 0.6 වැඩි කිරීම 2 වැඩි කිරීම V රෝ S කිය නම් ප්‍රකාශනයක් කරනවා ඔන්නේ M1 ට ඒද අපි M2ක් යමුකෝ අපිට B කාමරේ ගැන කතා කරමු ඔතේ යාගේ ආරච්චි ගත්තොත් යාගේ ජලවාෂ්ප ස්කන්ධය M2 වෙදීම V වාරයක් රෝයිස් අනේ ඒ පරිමාව ඒ යාගේ පරිමාව සම්තුත කරන ස්කන්ධය වැඩි කිරීම 100 සමානයි 90 ඒකකින් M2 උත්තර කරමු කොහෙන්නේ
එතකොට එනවා දශම නමය වැඩි කිරීම v වාරයක් ක්‍රොස් කියලා. දැන් අපි කාමර දෙකම තනි කාමරයක් බවට පත් වෙනවා. කාමරේ ඇරලා තිබ්බම දොර මොකෝ වෙන්නේ? 3v කාමරයක්. හැබැයි උෂ්ණත්වය අරගමයි. අර උෂ්ණත්වය නිසා සන්තුත් ස්කන්ධය මොකෝ වෙන්නේ? ඒකීපරිමාව ස්කන්ධයේ රෝයිස්ම වෙනවා. එහෙනම් මෙයා සන්තුත් ගන්න අවශ්‍ය මුළු ස්කන්ධය වෙන්නේ 3v වාරයක් ක්‍රොස් වෙන්න ඕනේ. ඇයි 3v නි පරිමාව මේ උෂ්ණත්වයේ තීන ස්කන්ධය වෙන්නේ m කියලා ගත්තොත් m 1 ධන m 2. එහෙනම් අපි සාපේක්ෂතාව කී දෙන්නේ? m බෙදීම m වැඩි කිරීම 100 කියලා අපි කියන්නේ. අතර අපි ලියමු සුළු කරලා rh සමානයි m කියන්නේ m 1 ධන m 2. බෙදීම m කියන්නේ 3v rhos වැඩි කිරීම 100. අපිට බලමු මේක උත්තරේ. m 1 කියන්නේ 1.2 v rhos දශම නමය v rhos. එතකොට 1.2 v rhos ධන දශම නමයයි v rhos බෙදීම 3 v rhos. වැඩි කියන 100. අපි සිදු කරමු කොහොමද? 1.2 9 2.1 2.2 3 බෙදුවොත් 0.7 වැඩි කිනවා 100. ඊට 70යි. ඊට 70ක් කියන්නේ බලමු උත්තරේ කියන කියලා. උත්තර අංක 2. එහෙනම් උත්තර අංක 2 වෙන්න ඕනේ.